දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපලක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාප කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක හා නිලධාරීන් හමුවකට අද විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකයන් මහත්වරුන් එක්ුණා BOI එකේ ගාමන්ට් ආයතන අපේ අමාත්‍යංශය යටතට පත් කරලා තියෙනවා අපේ BOI වල ෆැක්ටරිස් වල මම හිතා 99ක් වගේම වැඩ ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා ඒ වගේම සේවකයෝ 170කට වැඩි ප්‍රමාණයක් සේවය වලට වාර්තා කරන් තියෙනවා විදේශ රටවල ඉල්ලුම් කරන්න ඕනේ අපේ රටේ ෆැක්ටරිස් වල ෆැක්ටරිස් වැඩ කරන්න එතකොට ඒ සම්බන්ධව මම හිතන්නේ මේ වෙනකොට කටයුතු කරගෙන යනවා සාමාන්‍යයෙන් අන්තිම අවුරුදු 10 තුලම අපි දැක්කේ වෙළඳ ශේෂය ඍණාගයක් තමයි තිබුණේ අපනයන වලට වඩා ආනයනේ වැඩිකමක් තමයි තිබුණේ හැබැයි පළවෙනි වතාවට දැන් අවුරුදු 10කට පස්සේ මේ මාසයේ ඉඳන් වෙළඳ ශේෂය සර්ප්ලස් එකක් තියෙන්නේ ධනාගයක් තියෙන්නේ අද අපිට කිව්වේ මේ ආණ්ඩුව පත් වුණාම විදේශ රටවල් තරහ වෙයි විදේශ රටවල් එක වැඩ කරන්න බැරි වෙයි ඒවට යවපු අපනයනයන් නැවතී කියලා හැබැයි ඒ වෙනුවට උනේ අපනයනය වැඩි වුණා ආනයනය අඩු වුණා අපි ඉස්සරහට තව දුරටත් අපනයනය වැඩි කරලා ඒ ඩොලරයට තියෙන බලපෑම් අඩු කරලා රුපියලේ අගය වැඩි කරන්න අවශ්‍ය කටයුතු ටික අපි කරනවා මේ අතර අනුරාධපුරයේ තිරප්පණය පැතිස් රබෑව ප්‍රදේශයේ ඉදිකර ඇති සූර්යබල විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමට අද සූර්යබල සුලං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි පැමිණියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තියෙන්නේ 2030 වෙනකොට මේ විදුලි නිෂ්පාදනයේ 80%ක්ම රිනියබල් එනර්ජි වලින් ඒ කියන්නේ තෙල් භාවිතා කරන්නේ නැතුව විදුලි ජනනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි 10 ඇතුළත මේක තමයි අපේ ටාගට් එකක් දීලා තියෙන්නේ ජල සම්පාදන අමාත්‍ය ධුරයට පත් කිරුණු වාසුදේව නානායක්කර මහතා අද පෙරවරුවේ රත්නපුර මහසමන් දේවාලයේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා සියල්ලක්ම සම්පූර්ණ කරන අවුරුදු 4ක් ඇතුළත ප්‍රජා ජල මාර්ගයෙන් ඈත දුෂ්කර ගම්වල පානීය ජලය ඊළඟට ප්‍රධාන ජල ව්‍යාපෘති මගින් ජලය හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්